අයිබෝන් ජයන්ත උක්වත්ත අද නම් වැංකුව ඉඳලා නෙවෙයි කතා කරන්නේ වැංකුව ඉඳලා කිලෝමීටර් මෙහෙනකොට 450ක් විතර ඈතින් ඉන්නේ ඉතින් අපි ගමන පිටත් වුණා ඉතින් සුබෘදු විදියට අර කලින් වීඩියෝ එක දාන්නත් බැරි වුණා මේ අපි ඩේලි දාන අප්ඩේට් එක මම කිව්වා වගේ මේ ඉතින් ආයි දවස් 5කින් තමයි ඒක දාන්න වෙන්නේ ඔයාලට වීඩියෝස් නම් අම්බේ බලන්න ඒ වීඩියෝස් බලන්න ඉතින් අපි අප්ඩේට් එකක් එන බදාද විතර අයිමත් කරන්න බලමු ඉතින් කඩින් කඩ මම පෙන්නන්නම් ඔයා Facebook group එකේ ඉන්නවනම් මේ ඔයාට බකි බලන්න ලැබෙන දකින්න හම්බ වෙයි මේ තින්නේ මේ වගේ ලස්සන පළාතක් ඉතින් බලාගෙන යමු අපිත් එක්ක මේ වම් පැත්තේ පේන්නේ කැනඩාවේ තියෙන දිගම කෝච්චි වලින් එකක් ඉතින් ඔයාලට පේනවා මේක ඉවරයක් නැහැ දැන් මීට ගොඩක් වෙලාවකට කලින් මේක පටන් ගත්තේ තාම යනවා මේක බෑන්ෆ් කියන නගරේ තියෙන ලස්සන තැනක් බෑන්ෆ් අපි ඉන්න වැංකුවර වල අපි ඉන්න නගරේ ඉඳලා කිලෝමීටර් 700කට කිට්ටුව 700ක විතර ඈත දුරකින් තියෙන නගරයක් සහ ඇල්බර්ටා ප්‍රොවින්ස් එක අල්ලපු ප්‍රොවින්ස් එකේ තියෙන ඉතින් මේ බෑන්ෆ් නැෂනල් පාර්ක් කියලා නැෂනල් පාර්ක් එකක් තියෙනවා ඒ වගේම බෑන්ෆ් වල තව ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඒ වගේ එක තැනක්. මේක බෑන්ෆ් නගරයේ මැද්දේ තියෙන ලස්සන ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් කර තියෙන ඇත පාලම. එතනින් මෙහාට ආපුවම පස්සේ තමයි මේ පාක් එක සහ මේ පැරණි බිල්ඩිම මම හිතන්නේ මේක කලින් චර්ච් එකක් ඊට පස්සේ මියුසියම් එකක් අන්න ඒ වගේ ආයතන ගණනාවක් විදිහට ඔපරේට් කරනවා දැන්. ඉතින් මේක මේ පාක් එක ඇතුලේ තියෙන තරක්. ලස්සන තරක් ඉතින් මෙතනටත් ඔන්න අපි ආවා. මේ තියෙන මේ පාක් එකේම තව ලස්සන තැන් ඉතින් මේ කාලේ වෙදර එක මේ හොඳයි. ඉතින් ඒ වගේම වින්ටර් එක එනකොට ස්නෝලින් සෑහෙන පීඩාවට පත් වෙන පැත්තක්. මේ කාලෙදී හරි ලස්සනයි. පාක් එක හැමතැනම සෙනඟ ඉතින් ගොඩක් දෙනා කැනඩාවේ විවිධ පැති වලින් බෑන්ෆ් නගරයට එනවා. වගේම මෙහි ටුවරිසම් නිසාම මෙහි හොටෙල්ස් වල මිලකනම් පවා සාමාන්‍ය නගරයකට වැඩිය ඉතාම විලාසිකයි. ඒක ගොඩක් හේතුව මෙහි තියෙන තැන් ගොඩක් තියෙනවා බලන්න. ඉතින් ඒ නිසා මෙහෙට ඇදිලා එන ටුවරිස්ට්ලා ප්‍රමාණය වැඩි සහ මෙහෙට තියෙන ඩිමාන්ඩ් එක වැඩි නිසා ප්‍රයිස් එකත් වැඩි. මේ කියපු බිල්ඩින් එකේ මේ තින්නේ එකෙන් අනික් පස්ස මේ ලස්සන කඳු වැටියක්. ඉතින් මේක ගල් වැටියක් අතම කන්දට වඩා මේක ගලක් තනි ගලක් වගේ පේන්නේ. ඉතින් කාලයා විසින් ඒක මෙන්න මේ විදියට දැන් හොඳන්න දිය වෙලා ගිහිල්ලාද කියලා කොමාරි හරි ෂාප් ගල් පතුරක් වගේ තමයි පේන්න තියෙන්නේ. මේ වෙනකොට මෙහි වෙලාව හවස 7යි හවස නෑ අතරම රෑ 7යි 7:30 වගේ. ඒත් මෙහි රෑ 9:30 10 විතරනකම් අවුව තියෙනවා මේ කාලේ. අපි ඉන්න ප්‍රොවින්ස් එකට වඩා පැයක් ඉස්සරහින් මෙහි මේගොල්ලෝ ඉන්නේ. ඒතර කාලේ පැයක වෙනසක් තියෙනවා. ඉතින් ඉන්සා තාම ටුවරිස්ට්ලාගේ නැත්නම් විසිටර්ස්ලාගේ අඩුවක් නැහැ. ගොඩක් දෙනා තාමත් ඉන්නවා පාක් එක ඇතුලේ.